ආයුබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රේහාන් කනිෂ්ක ආර්යසිංහ මම වෙනුරිගින්නලිය මලිම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රටේ ගැටලුවට ඉදිරි සතියේදී අවසන් විසඳුමක් දෙන බව ජනපති කියයි අගමැති පිළිබඳ ජනපති තීන්දුව මේ 225 ම අස්සම් කරලා මට දුන්නත් රනිල් අගමැති කරන්න නැහැ කියන එක මං ඉතාම බොහොම පැහැදිලිව කියනවා බලතල අයිමි කිරීමේ අතුරු තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඇලෝෂියස් සහ පලිසීන යලි රිමාන්ඩ් රට තුල පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා උදාහරණය කළේ මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළේ තමා නොව එක්සත් ජාතික පක්ෂ නායකයා බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත මහා සම්මේලනය අද පස්වරුවේ ආරම්භ වූයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තීරණය රට වෙනුවෙන් යන තේමාව යටතේ මෙම සම්මේලනය පැවැත්වුණා. පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ පක්ෂයේ මහා සම්මේලනයට ජ්‍යෙෂ්ඨ නායකයන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත් වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. www.slfenews.lk එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමදා විශ්වාසය තබා ඇත්තේ රටේ ජනතාව පිළිබඳව බවයි. රට විනාශ කරන අන්ත ලිබරල්වාදී දේශපාලන වැඩපිළිවෙල පරාජය කළ හැකි එකම දේශමාමක මානව හිතවාදී දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවද ජනාධිපතිතුමා පැවසුවා. දූෂණයට විරුද්ධව, වංචාවට විරුද්ධව, හොරකමට විරුද්ධව, පාවාදීම් වලට විරුද්ධව රට තුල යහපත් සමාජයක් ගොඩනගන්න මානවවාදී දේශපාලන චින්තනයකින් හෙබි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනයේ මහා ආලෝකයෙන් සහ ප්‍රභාස්වරයෙන් ගොඩනැගිය යුතු සමාජයක් ගොඩනගන්න ආධ්‍යාත්මික වශයෙන් ගුණ යහපත් සමාජයක් ගොඩනගන්නයි මේ දේශපාලන තීන්දුව දෙක මම ගත්තේ. 2015 ජනවාරි 8 62,50,000 ඡන්දේ පාවිච්චි කරමින් නිර්මාණය කළ බිහි කළ ඒ පිවිතුරු පවිත්‍ර වූ මහා ප්‍රබුද්ධ වූ දේශපාලන ගමන සහ සංකල්පය රනිල් වික්‍රමසිංහ අමු අමුවේ දූෂණය කළා. 2014 නොවැම්බර් 21 ගත් දේශපාලන තීන්දුවත් 2018 ඔක්තෝබර් 26 ගත් දේශපාලන තීන්දුවත් නිවරදිවන්නේ කුමක් නිසාද? එය නිවරදිවන්නේ දේශපාලන දර්ශනයක් තුළ රට වෙනුවෙන් ගත් තීන්දුවක් නිසායි. යහපාලන ආණ්ඩුව විනාශ කළ රණින්, රට විනාශ කළ රණින්, එක්සත් ජාතික පක්ෂය විනාශ කළ රණින්, යම් ප්‍රමාණයක මාව විනාශ කළ රණින්, ඒ සියල්ලටම දීමට තිබූ එකම විසඳුම සහ පිළිතුර රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙන් පන්නා දැමීමයි කියන එකයි මම තීන්දුව කළේ. අපි අපට ගැළපෙන දේශපාලන ගමනක් යා යුතු වෙනවා. උතුරේ ජනතාව ඔහු රැවැට්ටුවා. උතුරේ ජනතාවගේ ප්‍රශ්නේ විසඳන්නට දීමට හැකියාවක් තිබූ දේවල් රට කඩන්න නැතුව, රට පාවා දෙන්න නැතුව, රට බෙදන්න නැතුව, රට ෆෙඩරල් කරන්න නැතුව උතුරේ ජනතාව වෙනුවෙන් දිය යුතු දේ පැහැදිලිවම හිතාමතාම අතපසු කළා. මේ තත්වයන් උඩ මේ ගත්තා වූ දේශපාලන තීන්දුව ඊයේ දවස වගේම අද දවස වගේම හෙට දවසටත් නිවැරදි. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම්, මාගත් තීන්දුව තීරණ, මම රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමටත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමටත්, මේ රටට ගැළපෙන දේශපාලන වැඩපිළිවෙලක් ශක්තිමත් කිරීමටත්, රට ගැන හිතන, ජනතාව ගැන හිතන මානවවාදී ප්‍රබුද්ධයින්ගේ දේශපාලන ගමන් මගක් පෝෂණය කරන්නට, සුරක්ෂිත කරන්නට සහ ආරක්ෂා කරන්නට සහ ශක්තිමත් කරන්නටත් මම පියවර රාශියක් ගත්තා. අපේ පාර්ලිමේන්තුවේ සිදු ඒ ගැටුම් සහගත තත්ත්වය, ඒ හැසිරීම පක්ෂ භේදයක් නොමැතිව මා
පිළිකුල් ලෙස හෙලා දකිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, හමුවට ගිය පිරිස්වලට ඒ සියලු ඉදිරිපත් වූ නඩු සම්බන්ධයෙන් නඩු විභාග කර අවසන් තීන්දුව දුන්නේ නැහැ. කීපයකට අතුරු තහනම් නියෝග ලැබුණා. මේ දේශපාලන නඩු පිළිබඳව අධිකරණයෙන් දැක් වූ විශේෂයෙන්ම ප්‍රතිචාරය පිළිබඳව රටේ ජනතාව තුළ විවිධ මත සහ අදහස් තිබෙනවා. මම සෑම විටම අධිකරණයට ගරු කරනවා. අධිකරණය දෙන්නා වූ තීන්දුව తీරන ඒ සියල්ල මම ඉතාම ගෞරවයෙන් බාර ගන්නවා. මේ දේශපාලන අර්බුදයේ තුල විශේෂයෙන්ම අපි හැසිරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතිගරුකව විනයගරුකව සෑම විටම ආණ්ඩු ක්‍රම විවස්ථාව ආරක්ෂා කරමින් කියන එක මම කියන්නට ඕනේ. මම දැක්ක අද මාධ්‍යවල පළ වෙලා තිබෙනවා. එය මම අදත් කියනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ 225යි. මේ 225ම අස්සම් කරලා මට දුන්නත් රනිල් අගමැති කරන්නේ නැහැ කියන එක මම ඉතාම බොහොම පැහැදිලිව කියනවා. ඇයි ඒ? ඔහුගේ මගේ පුද්ගලික ප්‍රශ්නයක් නොවේ. ඔහුගේ මගේ පාට පිළිබඳව ප්‍රශ්නයක් නොවේ. එසේ මා කරන්නේ ඔහු රටට නොගැලපෙන දේශපාලකෙක්. ඔහුගේ දර්ශනය මේ රටට ගැලපෙන්නේ නැහැ. ඔහු හිතන පතන විදිහ මේ රටට ගැලපෙන්නේ නැහැ. දේශීයත්වය, අපේකම්, අපේ උරුමයන්, අපේ සංස්කෘතීන්, අපේ සිරිත්විරිත් සම්ප්‍රදායන්, අපේ බෞද්ධාගමික සහ අනිකුත් ආගමික ධර්මතාවය මේ මිනිස්යායේ එකකවත් නැහැ. මේ වන විට මම දන්නවා විශේෂයෙන්ම මාව ජනාධිපතිවරයා කරන්න කටයුතු කළ එක්සත් ජාතික පාක්ෂිකයින් මා සමග තරහින් පමණක් නොව මට වෛර කරන බවද මම දන්නවා. ආදරණීය මේ රටේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයනි, ඔබේ වර්තමාන නායකයා ඔබේ ගෞරවනීය දේශපාලන පක්ෂය විනාශ කළා. එයාගේ නව අන්ත දක්ෂිණාංශික ලිබරල්වාදයෙන් ඔහු දේශපාලන වශයෙන් හිරි වැටිලා. ඒ නිසා ඔහුට දැනෙන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තිබෙන සියලු තත්වයන් සැලකිල්ලට ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම අපිට හෙට දවස වෙනුවෙන් තිබෙන රට වෙනුවෙන් අපේ වගකීම් සායුතුකම් අපි ඉටු කරමු. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතු වෙනවා. කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කරන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. අද දවසේ අපිට තිබෙන දේශපාලන අර්බුදය වැඩිම වුණොත් ඉදිරි සතියක් තුල මේ දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාවය සම්පූර්ණයෙන්ම අවසන් කරන බව මා ඔබට පැහැදිලිව සාතික වෙනවා. ඒ රට වෙනුවෙන්, ඒ පොදු ජනතාව වෙනුවෙන්, ඒ ඔබ වෙනුවෙන්, ඒ හෙට උපදින දරුවන් වෙනුවෙන්, ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් මේ සියලු ප්‍රශ්න විසඳා ගන්න මේ රටේ සියලු දේශපාලන නායකයින්ට, සියලු දේශපාලන පක්ෂවලට, ඒ සියලු දෙනාට මම සාමයේ දැද්දිගු කරනවා. අපි එකට එකතු වෙලා ප්‍රශ්න විසඳගමු. අපි පින් කරලා රට වෙනුවෙන් ඒ ප්‍රශ්නේ විසඳගමු. ඒ පිනට සියලු දෙනා දායක කරගමු. ඒ පින කරන්න අපි හදන මල්වට්ටියට හැම කෙනෙකුගේම අතගස්සගමු. මෙහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් කිහිප දෙනෙකුද අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය කිසිම දවසක රට වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට හැම විටම ඔවුන් ගත්තේ ඔවුන්ගේ පුද්ගලික තමන්ගේ පන්තිමේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. නිදහසෙන් පස්සේ මේ රටේ ගොඩනැගුණු ඉතිහාසයේ සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පිටපස හිටියේ අපේ ආදරණීය පක්ෂය. මේ අවස්ථාවේදී ගරු ජනාධිපතිතුමාට ඓතිහාසික තීරණයක් ගන්නට පසුබිම් වුණේ මෙන්න මේ ඓතිහාසික විලෝපන ක්‍රියාවලියයි කියලා මම හිතන්නේ. තමන්ගේ ආණ්ඩුව ඇමතිවරු එළියට දාලා ආණ්ඩුව පිරිසිදු කරන්න කටයුතු කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කියන එක තමුන්නාසලට අපි අභිමානයෙන් කියනවා. ඒ තීරණය අපි විශ්වාස කරනවා රට වෙනුවෙන් ගත්තු තීරණයක් කියලා. මේ රජයේ නිවැරදි මාවතට ගෙනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය තුල සහ රජයේ තුල තනි කරන්නේ නැතුව එතුමාට ශක්තියක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ කරන විවිධ ජනතා විරෝධී ක්‍රියාවන් වලින් අපට හැකිතාක් දුරට ජනතාව මුඳුවා ගැනීමට ඒ රජයේ තුල අපි සිටේ නිසා පුළුවන් වුණා. මෛත්‍රීපාල සිරිසේන කරු ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිතුමා, මේ පක්ෂය රටේ ජනතාවගේ පක්ෂයක් බවට පත් කරලා තියෙනවා. ඒ සියලු තරුණ ප්‍රජාවගේ අපිල්ලීමක් කරනවා. රට ජාතියට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා අත්වල බඳ ගන්න කියන කාරණාව.
අග්‍රාමාත්‍ය දුරේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයේ අභියෝගයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කළා. අභියාචනාධිකරණය ඊයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එම නියෝගය ඉවත දමන ලෙසට මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම අභියාචන පෙත්සමින් ඉල්ලා සිටිනවා. මෙම තහනම් නියෝගයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද මෙවැනි තරම් නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා. තම අභියාචනය පිළිබඳ විභාගයක් පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නිකුත් කළ තහනම් නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය පෙත්සමින් ඉල්ලා තිබෙනවා. මීට අමතරව අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද පෙත්සම් ගොනු කළා. ආචාර්ය විජේදාස රාජපක්ෂ, චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන සහ ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ඒ අතර වෙනවා. මෙම හතර දෙනා ඇතුළු කැබිනට් මණ්ඩලයටද සිය දුරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග නිකුත් කර තිබුණා. අදාළ අභියාචනා පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙසට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු සහ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය ඇමතිවරුන් 49 දෙනෙකු නම් කර තිබෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාවක් ගොනු කළා. ඒ අභියාචනාව හෙට දිනේ විවාහ කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ ලබා දුන්නු නියෝගය අත්හිටෙව්වොත් හිටපු අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය නැවත බලාත්මක වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ජනාධිපතිතුමා මේ වනතුරුත් අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත් කිරීමට කටයුතු නොකර ඉන්නේ. අවසාන වශයෙන් මේ අභියෝජනාධිකරණ තීන්දුව නිසා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තනි පුද්ගල ඇමති මණ්ඩලයක් ලෙස කටයුතු කරන්න ජනාධිපතිවරයාට සිද්ධ වෙලා තියෙනවා. එම අභියාචනාධිකරණයේ නඩුවේ වගඋත්තර කරුවන් විසින් එම අදාළ ඇපැල් දෙකක් ගොනු කිරීම අද දිනේදී සිද්ධ වුණා. හෙට දිනේදීත් මෙවැනි ඇපැල් ගණනාවක් ගොනු වෙයි කියන බලාපොරොත්තුව අපි අදාළේ කටයුතු කරමින් පවතින්නේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව මැදිහත්කාර පාර්ශ්වයන් ලෙසට පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබෙනවා. පෙත්සම් විභාගය වැඩිදුරටත් සිදු කිරීම සඳහා හෙට දිනය දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මෙසේ මැදිහත්කාර පාර්ශ්වයන් ලෙසට පෙත්සම් 10ක් ඉදිරිපත් කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පවසන්නේ. අනුපිය දර්ශන යාපා, WDJ සෙනවිරත්න, ශ්‍රියානී විජේවික්‍රම, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න, චන්දිම වීරක්කොඩි, පවිත්‍රා වන්නිආරච්චි, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජතීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පෙත්සම ගොනු කළා. අධිකරණයෙන් ඉල්ලා හිටින්නේ ජනතාවගේ පරමාධිපත්‍යයේ තියෙන ඡන්දේ මහජනට ඡන්දය ලැබලා දීලා මේ ආරවුල බේරගන්න අවස්ථාව ලැබලා දෙන්න කියලා. මේ රටේ ව්‍යවස්ථාව සුරක්ෂා වෙන ආකාරයට, උත්තරීතර නීතිය රැකෙන ආකාරයට මේ සියලු දේවල් සිදු වෙයි කියලා මම විශ්වාස කරනවා. අය බලාපොරොත්තු වෙනවා මේ රටේ යථාර්ථය අනුව ගැලපෙන තීන්දුවක් අපට ලැබෙයි කියලා. අගමැති ධූරයට පත් කරන රනිල් වික්‍රමසිංහද වෙන කවුරුද්ද කියන එක ඒක ජනාධිපතිවරයා විසින් කළ යුතු දෙයක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට ඉතාම හොඳ තීන්දුවක් ලබා දෙවි කියන උපරිම විශ්වාසයක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙනවා. ගමේ සමහර මිනිස්සු බලෙන් අනුගේ ඉඩම් අල්ල ගන්නවා. 66 එක නඩුවක් දැම්මහම අධිකරණයෙන් කියනවා ඔහුට අයිති නැහැ ඉවත් වෙන්න කියලා. පොලිසියෙන් ආවම කියනවා මම යන්නේ නැහැ කියලා. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ පිස්කල් ඕඩරයක් අරගෙන ඇවිල්ලා එළියට දානවා. ඉතින් මං හිතන්නේ ඒ තත්ත්වයට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු පත් විය යුතුයි කියලා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳ ගැසට් නිවේදනය තාවකාලික අත්හැරීමක් කළා තියෙනවා. දැන් ඒක ගැඹුරින් සලකා බලනවා. එතකොට තාවකාලික අත්හැරීමක් කියන්නේ ඒ අත්හැරීම නැති වුණොත් මොකද තියෙන්නේ? විසිරුවා හැරියා. විසිරුවා හැරියොත් ඉන්නේ බාරකාර ආණ්ඩුවක්. බාරකාර ආණ්ඩුවක් තියදී තව ආණ්ඩුවක් පත් කරන්න බෑ. ව්‍යවස්ථාවේ 48 ඒක වගන් තියන්නේ. තම මේකේ තියෙන පළවෙනි ප්‍රශ්නය උසාවිය මේ ප්‍රශ්නේ විසඳනට වඩා මහජනතාවට මේක දෙන එක. දැන් පළයව කියන්නේ නැතුව පළයව ඡන්දයකට. කොට මේ උසාවියකට ඇවිල්ලා මේ රටත් අවුල් කරලා සම්පූර්ණයෙන්ම මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය ප්‍රථම වරට සංවිධානය කළ කාන්තා සංවර්ධන හා තිරසන සාමයේ සම්මන්ත්‍රණය කොළඹදී අද ආරම්භ වුණා. ඒ සමාරම්භක අවස්ථාව සිදු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සම්මන්ත්‍රණය ආරම්භ වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. සාමය හා සංහිඳියාව මෙන්ම ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් යුද හමුදා පතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මෙය සංවිධාන කර තිබුණා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කාන්තා වෘතිකයින් 450 දෙනෙකුට අධික පිරිසක් මීටෙක්ව සිටියා. තීරණ ගැනීම හා නායකත්ව භූමිකාව යන ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට හා අධ්‍යයනය කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට 25 වසරක් පිරීම වෙනුවෙන් සංවිධානය කළ වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණා. වෙදැස 2018 යනුවෙනුයි මෙම වෛද්‍ය ප්‍රදර්ශනය නම් කර තිබෙන්නේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී ආරම්භ වූ ප්‍රදර්ශනය ලබන 8 වනදා තෙක් පැවැත්වෙනවා. 25 වසරක විදුදැය වෙදසින් සුවති දෙයක් යන්න ප්‍රදර්ශනයේ තේමාවයි. යහපත් කායික සහ මානසික සමාජීය සෞඛ්‍ය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. ප්‍රදර්ශනය පැවැත්වෙන අතරතුර සෑම දිනකම කාලීන තේමාවන් ඔස්සේ සංවාද, දේශන හා වාර්තා වැඩසටහන් ඇතුළත් සෞඛ්‍ය සන්නිවේදන වැඩසටහන්ද සංවිධාන කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයට 25 වසරක් පිරීම වෙනුවෙන් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහකීන්ට තිළිණ ප්‍රදානයේද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. රට තුළ ඇති දේශපාලන තත්ත්වය පිළිබඳ මහා සංග්‍රහණය දේශපාලමෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. අද පැවති උත්සව රැසකදී මෙම අදහස් පළ කෙරුණා. ඉතාම නිවැරදි තීන්දුවක් ජනාධිපතිතුමා අරගෙන තියෙන මේක විසුරුව හරින්. එතකොට විසුරුව හැරිය පාර්ලිමේන්තුවකට පුළුවන්ද විශ්වාස භංගයක් ගේන්න. එතකොට ඒගොල්ලන්ගෙන් ඉදිරිපත් වෙච්ච 122ක් අස්සන් ලේඛනය කියලා කියන්නේ മന്ത്രി අස්සන් ලේඛන නෙමෙයි හිටපු മന്ത്രി අස්සන් ලේඛන. එතකොට මෙතෙක් පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච ප්‍රශ්න අර්බුද, ඒ වගේම මේ රට අරාජික වීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය తాවකාලිකව අත්හිටු වීමේ සියලු තීන්දුව తీරන සියල්ල නිෂ්ප්‍රමා වෙන අතර එතනින් පස්සේ මේ රට අරාජික වීම සඳහා හේතු වෙච්ච මේ කාරණාවලට මේ චෝදනා ආදී සිද්ධ කරපු උදවිය වග කියන්නත් ඕනේ කියන එක අපි මෙහිදී සඳහන් කරන්න ඕනේ. එක්තරා කලාකරු කණ්ඩායමක් මේ ජනතාව නොමග යවන්න වැඩ කටයුතු කළා. ඔවුන් ඇත්තනම අද අපේ සමාජ සම්මුතින් වලට වෛර කරන, බුදුදහමට නිගා දෙන, හරපද්ධතින් විනාශ කරන, ඩොලර් යූරෝ පළමුවත් දෙවනුවත් තෙවනුවත් කියලා හිතන කණ්ඩායමක්. මට මතක් වෙනවා සයිමන් නවගත් ඒකමයන්ගේ සුබසහයස නාට්‍යයේ එක කොටසක්. මොකද ඒ නාට්‍යයේ යසලාලකතිස්ස රජතුමා එක අවස්ථාවකදී කියනවා මෙන්න මෙහෙම. රජු සිහසුන අරා හිඳితి. අසරණ වැසියෝද සෙම්පතියෝද යුද කර. පරදින්නෝ ඌහුය. එවිට රජු පරාජය වේයයි කිය. ජය ගන්නෝ ඌහුය. එවිට රජු ජය ගත්තේයයි. මාලද ජයග්‍රහණය කුමක්ද සුබ? සියලු ජයග්‍රහණ ජනතාව අතේය. අපි කියන්නේත් ඒකයි. සියලු ජයග්‍රහණ ඒක නිසා මහමැතිවරණයක් සඳහා යන ඉල්ලීමයි අපි කරන්නේ. විධායකයට බලපෑම් කළ විධායකය යටත් කර ගැනීමට දරන උත්සාහයක් තමයි අද වෙනකොට රටේ තියෙන්නේ. TN එක ලියලා දෙනවා අපි දෙන්නේ රනිල් වික්‍රමසිංහට සහයෝගය කියලා. ඒ බෙදුම්වාදී වමනාව ඉටු කරගන්න TN එකේ න්‍යායපත්‍රය අපූර්වවට ක්‍රියාත්මක කරනවා. TN එකේ වමනාවම රටේ ජනතාව ඉදිරි පෙරමුණිෂ්ඨ කරනවා. මහමැතිවරණය පවත්වා රට තුළ ඇති දේශපාලන ගැටලුවට වහාම විසඳුම් සෙවිය යුතු බව සර්ව ආගමික නියෝජිතයන් පවසනවා. බොරැල්ල වජිරාශ්‍රම විහාරයේ පැවති මාධ්‍ය හමුවකදී මහා සංඝරත්නය මෙන්ම සෙසු ආගමික පූජකවරුන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වා. මේ රටේ ප්‍රශ්නයට විදේශීය බලවේග නතු වෙලා තියෙන ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් රාජ්‍ය නොවන සංවිධාන හරහා මේ රට මහා අගාධයකට ගෙන යන්න සූදානම් වෙන අවස්ථාව. මේකට තියෙන එකම විකල්පය තමයි මේ රටේ තීන්දු ගන්න ජනතාවට අවශ්‍ය බලය ලබා දෙන්න. සියලු ආගමික නායකයන් එක හඬකින් ඉල්ලලා තියෙනවා මේ රට මේ තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා මහ ජනතාවට අවස්ථාව සලසා දෙන්නේ කියලා. මහා මැතිවරණයක් තුළ නියෝජිතයන් තෝරාගෙන මේ රට විපතින් බේර ගන්න තියෙයි කියලා. ජනතාව වැරදික්නේ, ලංකාවේ අපේ ජනාධිපතිතුමා වැරදික්නේ. වැරදි මේක ජෙනරල් ඉලෙක්ෂන් එකේ යන්න කැමැත්ත නැත්ත කට්ටිය තමයි මේක වැරදි. අලුත් මූණ ටිකක් පාර්ලිමේන්තුවේ අපි දකින්න අවශ්‍ය. තියෙන්නේ එකම දෙයයි මහා ජනතාව වෙත යාමයි. වෙන කිසිම දෙකින් අපිට පිටුවහලක් ලැබෙන්නේ නැති හින්දා යමු මහා ජනතාවට නැවත වරක්. අපේ මාතෘභූමිය ගැන බලන්න, ශ්‍රී ලංකා මාතාව ගැන බලන්න, තමන් ගන්න තීන්දුව තීරණය රටගෙන හිතලා ගන්න ඕනේ. බටහිර තානාධිපතිවරුන්ට
බටහිර කුමන්ත්‍රණකාරී බලවේගවලට කැමැති විදියට මේ රට අරගෙන යන්න දෙන්න බෑ. මේ රටේ ප්‍රශ්න මේ රටේ ජනතාවට විසඳ ගන්නට පුළුවන්. සියලු ජාතිම්ම ඉල්ලන්නේ එකම හඬෙන් මහා මැතිවරණයක් දෙන්න. රටපත්ව ඇති අර්බුදකාරී වාතාවරණය අවසන් කර යහපත් රටක් නිර්මාණය කිරීමේ අදිෂ්ඨානයෙන් යුතුව නාරහම්පිට අභයාරාමයෙන් ආරම්භ කෙරෙනු රත පෙරහැර සීනිගම දේවාලය දක්වා පැමිණියා. රටේ ඇති දේශපාලන අර්බුදයට එකම විසඳුම මහමැතිවරණයේ බැවින් එය පවත්වන ලෙස ඉල්ලමිනුයි රතපෙළපාලිය ආරම්භ කෙරුණේ. රතපෙළපාලිය සීනිගම දේවාලය වෙත පැමිණීමෙන් පසු විශේෂ දේව පූජාවක් පැවැත්වුණා. පිරිත් සජ්ජායනාවක්ද සිදු කෙරුණා. පැවිදි හඬ සංවිධානය, මහා සංඝරත්නය හා සිවිල් සංවිධාන නියෝජිතයන් මීට එක්ව සිටියා. මෙය සංවිධාන කළේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි. ජනතා පරමාධිපත්‍ය සුරකමින් මහමැතිවරණයක් කඩමින් පවත්වන ලෙසෙල්ලා අධිෂ්ඨාන පූජාවක් නිදහස් චතුරාර්ය පරිශ්‍රයේ අද පසුරුවේ පැවැත්වුණා. නිදහස් කලා සන්ධානයයි එය සංවිධාන කළේ. ඒ සඳහා කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණින් රැසක් සහභාගී වුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිකාරුවන් කියාගන්නා පිරිස තමයි අද මං හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය පයින් ගහලා තියෙන්නේ. මේ වගේ මැතිවරණ ඉල්ලලා අරගල කරන්න සිද්ධ වීම මම හිතනවා විශාල ඛේදවාචකයක්. අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ යහපත් අනාගතයක් වෙනුවෙන් ඡන්ද බලය පරම අයිතිය අපිට ලබා දෙන්න කියන අදිෂ්ඨානය. අපේ මේ යහපත් අදිෂ්ඨානය සාර්ථක වේවා. ජාතික මැතිවරණයක් දිනා ගැනීමේ හදිසි අවශ්‍යතාවය මුදුන් පමුණවා ගැනීමට බලපාන්නා වූ සියලු විෂමාකාරී බාධක බැහැර වී රටට ජාතියට ආර්ථික අභිවෘද්ධියද සාමය සෞභාග්‍ය සහ චිර පැවැත්මද උදා වේවායි අපි අදිෂ්ඨාන කරමු. දුෂ්කර ගම් පළාත්වල සමාජ සුබ සාධන කටයුතු වලටද ආධාර මුදල් ලබා දෙන ලෙස ලීට්‍ර ගෑස් සමාගමෙන් මහා සංග්‍රහණය ඉල්ලා සිටිනවා. වසර 3කට ආසන්න කාලයක් පූජ්‍ය දඹර අමිල ස්වාමින් වහන්සේගේ සුබ සාධන කටයුතු වලට මුදල් ලබා දුන්නාසේ තම ගම් පළාත්වල සුබ සාධන කටයුතු වලටත් ආධාර දෙන ලෙසයි උන්වහන්සේ ලීට්‍ර ගෑස් සමාගමේ කළමනාකාරීත්වයෙන් ඉල්ලා සිටියේ. මේ රටේ ආගමික ජාතික සමාජ සේවා සුබ සාධන කටයුතු වෙනුවෙන් උදව් උපකාර කරන ආයතනයක් නැති තරමටම අද මාධ්‍යවල මේ ලීත්‍රෝ සමාගම ගැන සාකච්ඡා වෙනවා. මේ රටේ හාමුදුරන් වහන්සේලාට ධර්මදූත සේවා සමාජ කටයුතු කරගන්න ඉන්ධන වලට පිරිමහා ගන්න රටේ තුරේ වැඩ කරන්නේ කියලා ලක්ෂයට 90,000ට 95,000ට වගේ මුදල් දීලා තියෙන බව ප්‍රකාශ වුණා. ඉතින් ඒ අනුව අපේ හාමුදුරන් වහන්සේලා කීපනමක් කල්පනා කරා ලීත්‍රෝ සමාගමට අවිල්ලා අපිත් සිදු කරන්න ජාතික ආගමික කාර්යභාරයන් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරලා ආධාරයක් ඉල්ලගන්න. එයයි අපිට පොරොන්දු වුණා අර අනිකුත් හාමුදුරුන්ට වගේ කියුත්තන්ට දීපුව වගේ ආධාර උපකාර දෙනවයි කියලා. මත් අද ඉල්ලීමක් කළා මේ මොහොතේ ලිට්‍රෝ ගෑස් සමාගම මැනේජර් මහත්මයා හම්බ වෙලා උතුරු නැගෙනහිර සංවිධියාව බිඳ දැමීමේ නොයෙකුත් වැඩපිළිවෙළවල් තියෙනවා. අපි සමාජ සත්කාරක වැඩසටහනක් වශයෙන් දඹර අමිල හාමුදුරුවන්ට දීපු 95,000ම අපිට අවශ්‍ය නැහැ මේ මොහොතේ. නමුත් අපිට දෙනවනම් යම් මුදලක් අපිට පොත්පත් ටිකක් හරි බෙදලා දෙන්න ළමයිට ඒක මේ මොහොතේ හැටියට අපිට ලොකු වැඩපිළිවෙලක්. මේ රටේ වැඩ කරන හාමුදුරුවෝ වෙලා අපිට තම සතයක් රජයේ ආයතන හෝ පුද්ගලික අංශයෙන් අපිට ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ගෙන් හම්බ වෙන සතයක් අරගෙන ගිහිල්ලා තමයි අපි මිනිස්සුන්ට වැඩ කරන්නේ. අපිට සාධාරණයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ආණ්ඩාවේ නොච්චියාගම අම්බගහව විජේතේම විහාරස්ථානයේට අඩුවක් පවතින අවුකන පිළිමේ සකස් කරගෙන යන්නට බාරගෙන තියෙනවා. අපි ඒට ආධාර ලැබලා දෙනවා කියලා තියෙනවා. ඒ නිසා මමත් ඉල්ලීමක් කළා. බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් සභාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 18 වැනිදාට යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ බහිස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. බැඳුම් කර ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසමට විකෘති කළ සීඩී තැටි ලබා දුන් සිද්ධියට අදාළවද සැකකරුවන් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ලබන 13 වැනිදා නඩුව කැඳවීමට නියමිත බැවින් රක්ෂණ දීර්ඝය සම්බන්ධයෙන් එදිනට අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසටද නීතිපති දෙපාර්තමේන්තුවට සහ රහස් පොලිසියට නියෝග කළා. WM මෙන්ඩිස් සමාගම ක්ලෝන කිරීම සම්බන්ධ නියෝගයද ලබන ජනවාරි පළමුවනදාට ලබා දෙන බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම ලබන 18 වැනිදා සිදු කරන ලෙසට දැනුම් දුන්නා. නඩුව ලබන 18 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
මාර්ග ආරක්ෂා පිළිබඳ වර්තාකරණයේදී මාධ්‍යවේදීන්ට ඇති වගකීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වුණා. මාර්ග ආරක්ෂා පිළිබඳ වර්තාකරණය මාර්ගපදේශ සංග්‍රහයද මෙහිදී එළිදැක්වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලන ශ්‍රවණාගාරයේදී වැඩමුළුව පැවැත්වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර තිබූ මාර්ගෝපදේශ සංග්‍රහය සිංහල හා දෙමළ භාෂාවලට පරිවර්තනය කර අත්පොතක් ලෙස මාධ්‍යවේදීන්ට ලබා දුන්නා. මාර්ග ආරක්ෂාව පිළිබඳ සමාජ ගැටලු, නීතිමය පැතිකඩ, මාධ්‍ය භාවිතයේ වගකීම් හා යුතුකම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රසියා පෙන්සේ මහත්මියද, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සෝමරත්න දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියා. සාමාන්‍යයෙන් අපි කියනවා වේගය මරු කැඳවයි කියලා. ඔගේ තව දෙයක්ත් තියෙනවා, වේගය අඩුම අය වැඩියෙන්ම අනතුරු සම්භාවිතාවය තියෙනවා කියන්නේ. පතිකය තමයි වැඩියෙන්ම අනතුරු සම්භාවිතාවට තියෙන්නේ. ඊළඟට තියෙන එක තමයි පළඳින හෙල්මට් එක හරියට පළඳිනවද කියන එක. අනිත් එක ඒ හෙල්මට් ඇත්ත වශයෙන්ම සුදුසුද කියන එක. මාර්ගවල තුවාල වෙන සංඛ්‍යාව අතිවිශාලයි, මේ යන සංඛ්‍යාව සැලකිය යුතුයි. ඇයි මේ වේගය? දැන් අනිත් රටවල් වල මේ වේගය නැහනේ. ඇයි මේ වේගය? මුදල් පසුපස හඹා යනවා මේ කර්මාන්තේ නිසා. හැමෝම බලන්නේ ඒ වාහනේට ඉස්සර කරලා ඉක්මනට ගිහිල්ලා මගියෙක් ගන්න. මගියට ඒගොල්ලෝ කියන්නේ කෑල්ල කියලා. දැන් මීඩියා මගින් ඇති කරන්න ඕනේ මෙන්න මේ ගැන මතයක්. ඒක තමයි තමුන්නාන්සේලාගේ යුතුකම වගකීම. මේ කෑලිපස්ස යන එක නවත්තන්න ඕනේ. මීඩියා එක හරි හදිස්සි බ්‍රේකින් නිවුස් මාධ්‍යවේදීන් දොස් කියන්න බෑ. ඒ ආයතනෙන් කියනවා අපි ඉස්සෙල්ලම මේක දෙන්න ඕනේ. බ්‍රේකින් තමයි දෙන්න ඕනේ. ඔන්න 10ක් මැරලා ඉස්සෙල්ලම කිව්වේ ආරකේ. ඉස්සෙල්ලම SMS එක ගෑවේ. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඩිලන් පෙරේරා සහ SB දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී අදහස් දැක්වුවා. මේ රටේ නීතිඥයෝ වෘත්තීයවේදීන් පාර්ලිමේන්තුවේ කථානායක කරුණාරත්න ජයසිරි මෙතුමාට විරුද්ධව කූටලේඛන සකස් කරා කියලා චෝදනාවක් පිළිබඳ පැමිණිල්ලක් ගොනු කරලා තියෙනවා අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ. ඊයේ අභියාචන අධිකරණය තමන්ගේ තීන්දුව දෙන්නේ ඒ කූටලේඛන පදනම් කරගෙන. කූටලේඛන පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙච්ච හැම අවස්ථාවකදීම පහළ සාමාන්‍ය අධිකරණය පවා එවැනි කූටලේඛන පිළිබඳව නිර්වජිතතාවය සාක්ෂාත් කරගන්නේ නැතුව තීන්දුව දෙන්නේ නැහැ. රංජන් රමනායක මන්ත්‍රීතුමා සහ එක්සත් ජාතික පක්ෂයේ සමහර අය මෙවැනි කූටලේඛන පදනම් කරගත් තීන්දුවක් ගන්නා බවට ඊට පෙර ඉඳලම විශ්වාසය කලබරුන් පළ කරමු නිසාම ඒ සැකසංකාවත් එක්ක අපි අද දිනේ කරු අගමැතිතුමා වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය ඊට එරෙහිව අපැලක් ගොනු කරා. කථානායක කරුණාරත්න ජයසිරි මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය අතට අරගෙන ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරමින් පාර්ලිමේන්තුව දැන් ගහක එල්ලලා තියෙනවා. මේ පැත්තෙන් ජනාධිපතිතුමාගේ විධායක බලයට අභියෝග කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පත්වීම කිසිම දිනක අභියෝගයට ලක් නොකොට අර පාර්ලිමේන්තුවේ කූටලේඛන උපයෝගී කොටගෙන පස්සදොරෙන් රිංගලා අභියාචන අධිකරණය හරහා ගෞරව අග්‍රාමාත්‍යතුමා සහ අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්දැකීමේ කුමන්ත්‍රණයකුත් දැන් දියත් වෙලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන බලය ගහක ඉල්ලලා තියෙනවා. යටින් අභියාචන අධිකරණයට කූටලේඛන එක්කව් කරලා කම්පණයට විමතියද සහ ලැජ්ජාවටපත් වෙන ආකාරයේ නඩු තීන්දුවක් එළියට දමමි. අපි මේ රටේ ජනතාවට කියන්න ඕනේ දැන් අවසානයේ ජනතාවගේ පරමාධිපත්‍ය තියෙන්නේ ඕගොල්ලෝගේ ඔඩොක්කුව විතරයි. ඒක ආරක්ෂා කරන්න දැන් ඉන්න එකම කෙනා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විතරයි. රණිලු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමායි දෙපැත්තට තියලා හරියට මන්ත්‍රීවරු බෙදලා බැලුවොත් අදත් පාර්ලිමේන්තුවේ රණිලට වඩා බහුතර කැමැත්තක් මන්ත්‍රීවරුන් අතර අගමැති මහින්ද රාජපක්ෂට කියනවා කියන එක ඉතාම පැහැදිලි. කථානායකවරයා කළ යුතුව තිබූ අතීතයේ විජමු ලොකු බණ්ඩාර මැතිතුමා හැසිරීච්ච විදිහ, අතීතයේ චමල් රාජපක්ෂ කථානායකවරයා හැසිරීච්ච විදිහට ආණ්ඩුවට බහුතරය නැතත් කථානායකවරයාට කළ යුතුව තිබූ තේරීම් කමිතු ආණ්ඩුවට බහුතරයක් තියලා පත් කිරීම, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ආණ්ඩුවට බහුතරයක් තියලා පත් කිරීම, මේ මොකක්වත් නොකර කථානායකවරයා බහුතරය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීම සම්පූර්ණ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී.
මාතර සිසු ඝාතනය පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට හෙළි වී තිබෙනවා. ඝාතනයේ සිදු වූ දින උදෑසන කාලයේ ඝාතනයට ලක් වූ සිසුවාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් CCTV දර්ශන සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. උපකාරක පන්තියකට සහභාගි වෙමින් සිටි සිසුවෙකුට මාතර ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දීමත් සමග ඔහු ඝාතනයට ලක්වීමේ සිද්ධිය වාර්තා වුණේ පසුගිය 24 වෙනිදායි. සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්ෂණ සිදු කෙරෙන අතර ඊට අදාළ දෙවන සහ තුන්වන සැකකරුවන් ඊයේ දිනේ හඳුනාගනු ලැබුවා. මෙම ඝාතනය සිදු වූ දිනේ උදෑසන කාලයේද එම සිසුවාට අමානුෂික ලෙස පහර දී තිබෙනවා. මාතර බස් නැවතුම් පොලේදී මෙම පහර දීම සිදු ඇති අතර ඊට අදාළ CCTV දර්ශන සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. ඝාතනයට ලක් වූ සිසුවාට මෙහි ප්‍රධාන සැකකරු ඇතුළු කිහිප දෙනෙකු එක්ව නොනවත්වා පහර දෙන ආකාරය එම CCTV දර්ශනවල සටහන්ව තිබෙනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවටපත් කරනවා. ඔබට සුවදායි රාත්‍රියක්. www.itnnews.lk